ධර්මානු ශාස්සනාව දේශඛයණන් වහන්සේ මාතර රාහුලපාර ශ්‍රී විජ්‍යයාරාමාධිපති කොළම ජේතවනාරාම මහාවිහාරාධිකාරිී පූජ්ජ පාද මඩවල ධම්මික ජිනවන්ස ස්වාමීත්‍රයණන් වහන්සේ. මෙම ධර්මානු ශාසනාවේ දායකත්වය ධරන පින්වතුන් රාජංගනය අංගමුව තුමුල්ලේගම පදිංචි என் අමරසේකරම හත්මිය. குருநෑගල හිந்தகொள்ள පහமුණே මඩவලවත්த்த පදිංචි සීලවති வீரවර්ධනමහත්මිය. பாலදුර வேකඩ பலவன පட்டுමග கවිරාජමාවත පදිංචි සීලවති පිළපිටියම හත්මිය. නවතල්වත්த்த බෝගහවත්த்த පදිංචි සෝමලතා සිනරත් මහත්මිය. හෙட்டிරිப்பුව ලිහිරයාගම පදිංචි කේපை තුෂාරනන්ந்த කුමාරමහතා. කලුතර දකුණ දූව පන්සල පාර ගැමුණුමාවත ශ්‍රියවාස පදිංචි ශ්‍රියාකාරය වසම් ගුරු සිංහම හත්මිය. කෝට්ටේ පිට කෝට්ටේ තලවත ගෝඩ පහර පදිංචි දර්ශනී වනසිංහම හත්මිය. සැදහෙවතුනි මජ්චිමනිකායේ නිවාපසූත්‍රයේ ඇසුරු කරගෙනයි දේශකයාලන් වහන්සේ අද ධර්මානු ශාසනාවෙන් කරුණු පහතා දෙන්නේ. ධර්මස්ත්‍රවනයට පෙරතිසරණ සහිත පංචසීලේ සමාදැන්වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාධූ සාධූ සාදුූ නමෝතස්ස, භගවතෝ අරහතෝ සම්මා සම්බුදතස නමෝතස්ස, භගවතෝ අනහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝතස්සෙ භගවතු අරහතුෝ සම්මා සම්බුදතසේ. බුද්ධං සරණ ගචාමි බුද්හං සරනග්චාමි දමං සරන ගචාමි දමං සරනංගචාමි සංහං සරනග්චාමි සංහං සරනංග්චාමි නොතයම්පේ බුද්ධං සරනග්චාමි දතියම්ි බුද්ං සරණග්චාමි ලුතයම්පේ ධම්මං සරන දුතිphi dhaang saang gacza දුයම්පේ සංhang සරangangaczaමදුතිphi සhang saang gacza Tatයම්MP බුද්dhaං saරang gacza Tampi budhang sarenang gaczaami Taයම්MP දම saang gaczaami Tai dhaang sarenang gacaami toම්MP සංhang saang gacza Taphi sanghang sarenang gacamami saang ගමang samම්punna ආමභන්තේ පානාතිපාතහාවේරමනී සික්හපදන් සමාධයාමී පානාතිපාතා වේරමනී සික්කහා පදන් සමාධයාමී අදින්නාදානහාවේරමනී සික්හපදන් සමාධයාමී අදින්නාදාානා වේරමනී සික්කහා පදන් සමාධයාමි ආමිසු මිච්චාචාරහාවේරමනී සික්හහා පදං සමාධයාමි කාමේ සුක්මිච්චාචාරා වේරමනී සික්කහා පදන් සමාධයාමි උසාවාදාවේරමනී සික්හපදන් සමාධයාමී මුසාවාදා වේරමනී සික්කහාපදන් සමාධයාමි සුරාමේරය මච්චපමාදඨානහාවේරමනී සිහපදං සමාධයාමි සුරාමේරය මන ජ පමමාදට්ටහනා වේරමනී සික්කහා පදන් සමාධයාමී තිසරණේන සද්ධිං පංචසේලං ධම්මං සාදුुකං සුරක්කිතං කත්වා අපමාදන සම්පාදේහි තබ්බං ආමභන්තේ සාධසාධසාතු සමන්තා චක්කවාලේ සූ අత්‍රා ගච්චන්තු දේවතා. අද්ධම්මං මනිරාජස්සේ සුනන්තු සග්ග මොක්හෙදං දොම්ම සවෙනකාලු අයං බදන්තා දොම්ම සවෙනකාලු අයං බදන්තා ධොම්্ම සවෙනකාලු අයං බදන්තා නමුතස්සේ බගබෙතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගබෙතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්සේ භගබෙතු අරහතු සම්මා සම්බුද්දස්සේ අයං බොච්චතිබික්ක වී අන්දෙමකා සිමාරං අපදං වදිත්වා මාරචක්කුන් අදස්සනංගතු පාපිමතු ප ෝලෝ කේ විසත්තිකන්තිීතිී ශ්‍රද්ධ බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත්නි. පින්වත් ඔබ හැම දෙනාම මේ අවස්ථාවේදී සූදා නම්බන්නේ ශ්‍රේ ලංකා ගුවන්විදිලි සංස්ථාවේ සොදේශීය සේවය මගින් විස්ුරුවා හරනු ලබන මේ වේලාවට නියමිත ධර්මදේශනාවේ දායකත්වය දරමින් ඔබ ධර්මශ්‍රවනය කරනම අතරම ලංකාවාසී ලෝකවාසී බොහෝදනෙකුට ධර්මය ශ්‍රවනය කරන්නට ඉඩවස්ථාව සලසා දෙමින් ධර්මදානමය පින්කම සම්පූර්ණ කරගන්නට තිෙන් අදදවස්සේ ඔබ වෙනුවෙන් ලොවතුරාමාමයණී බුදුපාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන මච්චිමනිිකායේ ඕපම්ම වර්ගයට අයත් නිවාප සූත්‍රය ඇසුරු කරගෙනයි ඔබ වෙනුවෙන් දහම් කරුණු පැහැදිලි කිරීමක් කරනු ලබන්නේ. පින්වත්න අපේ බුදුපාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමි වැඩඉන්න අවස්ථාවකදී භික්‍ෂෝන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා දෙශනා කරනවා මහනෙනි මුවන් නැල්ලීම සඳහා තනකොළ වවන පුද්ගලයෙක්. අපි කියමු වැද්දෙක් කියලා මේ වැද්දා තනකොළ වවන්නේ මා විසින් වවන මේ තනකොළ අනුභව කරන මුවසමූහයා ඒ අනුභව කරලා දීර්ගාෞෂෂ ලබත්වා වර්ණවත් පෙත්වා බොහෝකල් යැපෙත්වා කියන චේතනාවෙන් නෙමේ. ඔොහු මේ තනකළ වවන්නේ මේ මුවසමූහයා, මාවිසින් වවන මේ තනකොළ කොටුවට ඇතුල් වෙලා. ඒ ආහාර අනුභව කරලා. ආහාර එනිසාම මුසපත්වෙලා මත්වෙලා සිහිනැති තත්ත්වයට පත්වෙනවා. ඒ සිහිනැති තත්ත්වයට පත්වනාම, ට පුළුවන් කමලැබෙනවා කැමතිසේ මේ මුවන් අල්ලා ගන්නට. මෙන්න මේ චේතනාවෙන් තමයි මේ මුව වැත්්දා මේ පුද්ගලයා මේ තනකොටුවක් වවන්නේය පවත්වාගෙන යන්නේ. තින් මෙහිදී මේ තනකොටුව ඇසුරු කරගෙන ඇත්තම් මේ වැද්දාගේ මේ ව්‍යපාරයට ක්‍රියාවලියයට මුහුණ දෙන මුවකණ්ඩායම් කතරක් පිළිබඳව බුදුපාණන් වහන්සේ දෙසනා කරනවා. මුව කණ්ඩායම පිළිබඳවත් මේ වැද්දාගේ තනකොටුව පිළිබඳවත් බුදුපාණන් වහන්සේ මේ පැහැදිලි කිරීමක් කරන්නේ වහන්සේ දේශනා කරුණු ලබන ධර්මය කාරණය වඩාත් පැහැදිලි කරදීම සඳහා. ති නේ අනුව මේ තනකොටුවට දැන් මේ පළමුුව කණ්ඩායුව සමූහ ඇතුල් වෙනවා. ඇතුල් වෙලා මේ තනකොල රිසිසේ අනුබව කරනවා. එහෙම රිසිසේ. அනුභව කරමින් මේ මුව සමූහය මේ ආහාරය නිසාම මුසපත්වෙනවා. මත්වීමට පත්වෙනවා. ඒවගේම සිහිනැති තත්ත්වයට පත්වෙනවා. අන්න ඒ අවස්ථාවේදී අර මුව වැද්දා විසින් තමන්ගේ සිත් පරිදි, මේ මුවන් සමූහය දඩයම් කරගනු ලබනවා. ඊනාට පෙන්වත්න දෙවනි ුව සමූහයක් මුව කණ්ඩායමක් ඉන්නවා. මේ දෙවැනි මුව කණ්ඩායම කල්පනා කරනවා, පළවෙනි මුව කණ්ඩායම මේ තනකොටුව ටැතුල් වෙලා තන බුදීම නිසා ඒ ආහාරය නිසා මුසපත් වනා මුලාවට පත් වනා, එතනදී මේ මුවන් අල්ලන මේ මුව වැද්දාට පුළුවන් කම ලැබුණ තමන්ගේ කැමැත්ත පරිදි කටුතු කරන්න. ඒ නිසා අපි මේ තනකොටුවට ඇතුල්වෙන්නේ නැතුව මේ ප්‍රදේශය අපන් නැතුව කැලේට යන්න ටෝන කැලේටග හිල්ලා කැලේවාසය කරන්න ඕන එ කළේ තියන ආහාර අනුභව කරමින් ජීවිතය පවත්වගෙන යන්න ටෝන මේ බයට පත්වෙලා මුලාවට පත්වෙන මේ තනකොළ අනුභවකිරීමෙන් වැල කෙන්්ඩෝන කියල හිතලා ඒ දෙවනමෝ සමූහය වනේ මධ්‍යයට ගිහිල්ලා දැන් ජීවත්වෙනවා. නේ කාලෙද ග්‍රීස්ම කාලයේ එළඹනාා ගිස්ම කිතුවෙ එල්ලඹිලා කමක්‍රමයෙන් දැම් මේ ගස්වල කොළහැලිලා වියලි තත්ත්වයට පත්වුණා. ක්‍රීස්ම හතුවයි අවසන්මාසය වෙන විට බීමට ජලේ ටිකක් පත්තැබුණ නෑ. එතනදමුක්ුමක් දුනේ අර දෙවනමුව කණ්ඩායම නොදනුවත්පම වගේ ආහාරස්වයමින් නැවිල්ල, නැවත අර, තන කොටුව වවපු ඒ මුව වැද්දාගේ උගුලට හසු වෙලා ජීවිත තොර කරගන්නවා. ඊළඟට මේ තුන්වෙනි මුව කණ්ඩායම ඉන්නවා. මේ තුන්වෙනි මුවකණ්ඩායම කල්පනා කරනවා පලවෙනි මුවකණ්ඩායම දැන් ප්‍රිසිසේ ආහාරණු භව කරන්නට ගිහිල්ලා ඒ ආහාරය නිසා මත් වෙලා මුලාවට පත් වෙලා ඒ වැද්දාගේ උපක්‍රමයට හස වුණ මේක දැකපුූ දෙවනිමුව කණ්ඩායම මේ වැද්දගේ තනකොටුවට ඇතුල්වෙන්නේ නැතුව ඒ තනකොල බුක්තිවිඳීම ප්‍රතික්ෂේප කරලා වනමැද්දට ගිය ගිහිල්ලා වනයේ තියන ආහාරයක් අනුභව කරමින් ජීවිතය පවත්ව ගෙන ගිය. හැබැයි ක්‍රීස්ම පරිත්තුවේ අවසන්මාසය එළඹෙන විට මේ වනයේ පොල හැලිලා වියලි තත්ත්වයට පත්වෙලා බීමට වත් ජලය නැතිවෙලා බොහොම අසරණ තත්ත්වයට පත්වන මේ මුවන් බොහොම සරීරය කෘෂවෙලා බලය හීන වනාම නැවත අර වැද්දාගේ තනකොටුවට ැවිල්ලා ඒ තනකොළ බුක්තිවිදලාඒ වාහාරයට අරගෙන අර පළමු කණ්ඩායම වගේ වැද්දාගේ උගුලට අස්ස වනා ඒ නිසා අපි මේකෙන් මිදන්න ටෝන. මිතිලා අපිත් උපක්‍රම සීලීව මේ තනකොටුවේ තන අනුභව කරන්න ඕන කියලා තුන්වෙනි මුවකණ්ඩායම කල්පනා කර. එ තුන්වෙනි මුවකණ්ඩායම ඒ විදියට කල්පනා කරලා ඒ තනකොටුවට ආසන්න තැනක සැඟවිලා ඉන්නවා. සැඟවිලා ඒ මුව වැද්දටත් ඔහුගේ පිරිසටත් කොරෙන් නොදැනුවත්ව මේ තනකොටුවට ඇතුල් වෙලා තනකොළ අනුභව කරනෝ. ඒ තනු කළ අනුභව කල්ලා මත්වීමට පත්වෙන්නේ නෑ. මුලාවට පත්වෙන්නේ නෑ. තමන්ගේ ප්‍රමාණයේ දැනගෙන ආහාර අුභව කල්ල සැඟවිලා ඉන්නවා මෙන්න මේ විදියට තුංවෙනි මුව කණ්ඩායම ආහාර අනුභව කරනකොට මේ වැද්ද සහ මේ පිරිස කල්පනා කරනවා හිතනවා තුන්වෙනි මුවකණ්ඩායම මහා කපටි පිරිසා ඒවගේම හරියට මේ ඉර්දිය තියනෝ වගේ. එනවා පේන්නෙත් නෑ හා රණුභව කරනවා පේන්නෙත් නෑ මෙතනින් යනවා පේන්නෙත් නෑ.නිසා හරියට ඔවුන් මේ යක්කු පිරිසක් වගේ. අමනුෂ්‍ය පිරිසක් වගේ. කියල කල්පනා කල්ලා කෙසේ හෝ මේ පිරිස අල්ලගන්න ක්‍රමයක් යො දන්න ඕන කියලා හිතලා මොකද කරන්නේ. තනකොටුව හාත්පස ප්‍රදේශයක් වට කරනවා. දලා එලලා දඩුවටක් දාලා මේ ප්‍රදේශයක් වට කරනවා. වටකරලා සොයනකොට මෙන්න තුංවෙනි මුව කණ්ඩායම අසුවෙනும்., ත් මුවකණ්ඩායම් දෙකට සිද්ධ වුණුදේම මේ තුංවෙනි මුවකණ්ඩායමටත් හසුුවෙනවා ඒ වැද්දගේ උපක්‍රමයෙන් මිදන්නට බැරිවෙනවා. ඊළඟට හතරවෙනි මුවකණ්ඩායමක් කියන්න. මේ හතරවෙනි මුවකණ්ඩායම කල්පනා කරනවා අර පලවෙනි මුවකණ්ඩායම කොටුවට ඇතුල් වෙලා ආහා අණුභව කල්ලා සිහිමුලාවට පත්වෙලා වැද්දාගේ කැමැත්තක් කළ හැකි තත්ත්වයට පත්වුණ. දෙවිනිමුව කණ්ඩායම පළවෙනිමුව කණ්ඩායම අසුණු ආකාරය පිළිබඳව සිතල එසේ ක්‍රියා කරන්නේ නැතුව වනේ මද්‍යට ගිහිල්ල වනයේ තියෙන දෙයක් අනුභව කරමින් මාරයාගේ උගුෙන් වැද්දාගේ උගුලෙන් ගැලවිලා ඉන්න උත්සාහ කළත් ක්‍රීස්ම ප්‍රතුව අවසානභාගය වෙන විට එහෙම ජීවිතය පවත්වගෙන යන්නට බැරිවුුණ ආහාර නැතුව චරීරය කෘුසවෙලා දුර්ුවල තත්ත්වයට පත්වෙලා නැවත වැද්දගේ තනකොටුවට පැමිණිලා අ ඒ තනු අනබෝකිරීම නිසාම, වැද්දාගේ උපක්‍රමයට හස්ස වන. තුන්වෙනි මුව කණ්ඩායම මේ කණ්ඩායම් දෙකම දිහා බලලා ඒ මුවන් කල්පනා කරේ අපි මේ තනකොටුවට ඇතුල්වෙන්නේ නැතුව තනකොටුව ආසන්නේ සැඟවී ඉඳලා තන අනුභව කරන්්ඩෝන කියලා වැද්දටත් ඒ කණ්ඩායමටත් නොපෙනන විදියට සැඟවිලා හිටිය. ඉඳලා තන අනුභව කරන්නට පටන් ගත්තා. මේක දැකපු මේ වැදි පිරිස අල්පනා කරා මේ කයිරාටික මෝරං්චුවක් කෙසේ හෝ මේ පිරිස අල්වාගන්න ටෝන කියල හිතලා උපාක්‍රමයක් යෙදුව ඒ තනබිම ආත්පසාවට වටකරනු ලැබවා. වටකරනකොට අර සැඟවිලා හිටපු මෝරංචුව හසුවනා. ඉතින් මේ විදියට දැන් මේ පිරිස අර වැද්දාගේ උපක්‍රමෝලට හසුවනා. ඒ නිසා අපි මේ වැද්දගේ, උපක්‍රමවලට හසු නොවන විදියට කටයුතු කර්ඩ ඕන කියලා පිතල මේ තනකොටුවට ටිකක් ඈතින් වැද්දට සහ පිරිසට හසු නොවන විදිට සැඟවිලායිදිමින් අර තුංවිනිමුව කණ්ඩායම් වගේම කොළ අනුභව කරන්නට පටන් ගත්තා. වැද්ද සහමේ පිරිස කල්පනා කරනවා මේ හතරවෙනි මුව කණ්ඩායමත් බොහොම කයිරාටික පිරිස තුංවෙනි මුව කණ්ඩායම වගේමයි හරියට ඉර්ධහ තියෙනය වගේ පෙනෙන්න්නට නැහැ එනිසා කලින් කණ්ඩායම අල්ලගත්ත වගේම උපක්‍රම සීලීව මේ මුවකණ්ඩායමක් අල්ලග්ඩෝන කියලා හාත්පස වටකර. ආත්පස වටකල්ල ඇම තැනම සොයල බැලුව හැබැයි අර මුව කණ්ඩායම හසුවනේ ෑ ණ්ඩායම වැද්දන්ට හසු නොවන විදියටම සඟවෙලා හිටිය. එසර මේ වැදි පිරිස කල්පනා කරනවා දැන් මේ හතරවෙනි මුවකණ්ඩායම අල්ලගන්න අපි කලබල කරොත් එහෙම. මේමුවඩායම ප්‍රදේශයෙන් පැනල යනවා. මේ මුවකණ්ඩායම මේ ප්‍රදේශයෙන් පැනලගයාම ඊළඟට ඉන්න මුව කණ්ඩායමු මේ ප්‍රදේශයෙන් පැනල යනවා. එතකොට මේ කැලයේ කිසිම මුවෙක් පැඳෙන්න්නේ නෑ මොක දවුන් බීට පත් වෙලා ඉන්නේ. එහෙමනොත් අපට දඩයම් කරගන්න අවස්ථාවක් ඇැබෙන්නේ නෑ. එනිසා කලබල කරන්න නැතුව මේ මුවන්ට ඒ දැන් අනුභව කරන විදියටම අනුභව කරන්න ඉඩවස්ථාව සලසල දීල අපි උපේක්ෂා සහගත බෙමූයි කියලා තීරණය කරා උපෙක්ෂාසාගත බෙමුයි කියලා තීරණය කරලා අර වැද්ද කටයුතු කරනවා ඉතින් එතනදී පින්වත්න බුදුපියාණන් වහන්සේ දෙසනා කරනවා මෙ මේ විදියට මේ හතරවෙනි මුව සමූහ වැද්දාගේ උපක්‍රමයෙන් විදුන කියලා. ත වැද්දා උපක්‍රමයට අසු වුණු මේ මුවකණ්ඩායම් හතර පිළිබඳව බුදුපාණන් වහන්සේ, මේ විදියට දේශනා කරලා භික්‍ෂූන් වහන්සේලා, ආමන්ත්‍රණය කරලා පැහැදිලි කරනවා මහනෙනේ මම මේ දැක්වි උපමාවක් මේ උපමාවක් දක්වලා මම ඔබට පැහැදිලි කරන්නේ මේ පැවැත්ම පිළිබඳව මේ සංසාර ස්වභාව පිළිබඳව. කොට මේ තන කොටුව තමයි පංචකාමය කියල කියන්නේ. මේ පංචකාමය කියල කියන්නේමසින්, කණින්, නාසෙන්, දිවෙන්, සරීරෙන් දැනගත යුතු, ඉට්තා, කන්තා, මනාපා, පියරූපා, මූප සංහිතා රජනීයා. මේ විදිට ඉස්්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රියරෝප වූ, කාමෝප සංහිත වූ එකඇ ඇලීම් සහිත වූ පරූප, ශබ්ද, ගන්ධ, රස, තිෂ්පර්ශෂ. මෙන්න මේව තමයි පංච කාමය කෙලකයන්. තොට මේ උපමාවේ කොටුව කියලා කියන්නේ මෙන්න මේ රූප ශබ්ද ගන්ධ රස ඉෂ්පර්ෂ වූ සහිත වූ මේ පංචකාමය. තොට මුව වැද්දා තමයි මාරයා මාරස් සේතම් පාපිමතෝ අධිවච්චන. මේ අර තනකොටුව අවපු මුවවැද්දා මයි මාරයා එතකට ඒ මාරයා හැඳිවීම සොඳහා විශේෂිත වසයෙන් තමයි බුදුපාණන් වහන්සේ මේ මෝ වැද්ද උපමා කරගත්තය. තොර වැදි පිරිස තමයි අර මාරයගේ සේනාව. මාර පිරිස ඊළඟට මුව පිරිස තමයි සමන බ්‍රාහ්මනාමේතන් අධි වච්චනම්. මේ සමන ්‍රාක්්මණයන් තමයි මේ මුව සමූහය ත බුදුපාණන් වහන්සේ මේ, සනාකරපු උපමාවේ තන කොටුව තමයි මේ පංචකාම ගුණය කියන්නේ මුව වැද්ද කියල කියන්නේ. මාරය වැද්දාග පිරිිස මාර පිරිස ඒ වගේම මේ මුව කණ්ඩායම් හතර තමයි සමනබ්‍රාහ්මණය. තොර මෙන්න මේ විදියට බුදුපාණන් වහන්සේ, මේ උපමාව දක්වල අර මුව කණ්ඩායම් හතරහා සංසන්ධනය කරමින් මේ ශ්‍රමණක් බ්‍රාක්්මණ පිරිස මේ මාර විෂයෙහි කටයුතු කරනාකාරය පිළිබඳව පැහැදිලි කල්ල දෙනෝ. අර යම්මාකාරයකට පලවෙනි මුව ක්ඩායම. අර තනකොටුවට වැදිල වැද්දාගේ ආහාර අනුභව කරලා, වැදදාගේ උපක්‍රමයට හසුනා වගේ මේ පංචකාමයට ගොදුරුවන ශ්‍රමණක් බ්‍රාක්්මණ පිරිස මේ පංචකාම විශයෙහි මේ පංචකාම ගුණේ ඇලිල්ලා ගතතා ඒවගේම මුච්චිතා මර්ජාවට පත් වෙලා අජ්්‍යෝපන්නා ඒ වගේ ගැලිලා එහෙම නැත්තන් තමාගේම කරගෙන අනාදීනව දස්සාවිනෝ. එකඇන මේකෙ තියෙන දෝස ආදීනවයන් නොදැන. අනිස්සරණ පඥ්ඥා පරිබුංජන්ති. බැහැරවීමේ කල්පනාවක් නැතුව අනු බව කරනු ලබනවා. කියන්නේ මේ පංචකාම ගුණයේ ඇලිල මුලාවට පත්වෙලා එහි ගැලිලාඒ පංචකාමයන් තමාගේම කරගෙන ඒ තිෙන ආදීනවයක් නොදැන දෝසයක් නොදැන බැහැරවීමේ කිසිදු කල්පනාවක් නැතුව පරිභෝෂනයකළ. එතකොට මොකොද වෙන්නේ යථකාම කරණීයා. එතකොට පාපිමතෝ වැද්දට මුවකණ්ඩායම රිසිසේ අල්ලාගන්න පුළුවන්කම ලැබන වගේම මාරයාට මේ ශ්‍රමණක් බ්‍රාහ්මණ පිරිස පහසුවෙන්ම ගොදුරු කරගන්නට පුළුවංකම ලැබෙනවා. තකොට මේ දෙවනි මුවකණ්ඩායම පලවෙනි මුවකණ්ඩායම පිළිබඳව හිතලා අර තනකොටුවෙන් ඉවත් වෙලා වනමැදට පිවිසිලා, ජීවත් වෙලා ආපසු තනකොටුවටම පැමිණිය වගේම මේ දෙවන සවමනක් බ්‍රාක්්මණ පිරිස. පිළිබඳව බුදුාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්වාත්න. මේ පිරිසත් අ මේ පංචකාම ගුණේ සම්පූර්යෙන් අත් හැරලදාලා. මේ පංචකාම ගුණය නිසා අපි මාරයාගේ බන්ධනයට හසුුවෙනවා කියන එක තේරුම් මරගෙන. මේ පංචකාම ගුණෙන්, වත් වෙලා වනගතවෙලා වනයේ තියෙන කිසියම් දෙයක් අනුභහව කරමින්. එක යන්නේ කැල්ලයේ තියෙන ගස්වල, ගෙඩි, කොල, මල්, පොතු මුල්, මේ ආදිය අනුභව කරමින්. පවත්ත පලවෝ ජීව. යන්නේ තමන්ට ලැබෙන දෙයක් අනුභව කරමින් ජීවිතය පවත්වගෙන ගිය. මේ ජීවිතය පවත්වගෙන යනකොට ග්‍රීශ්ම කාලයේ එළඹුණ ග්‍රීශ්ම කාලයේ අවසන්මාසය වෙන විට වනය වියලිතත්වයට පත් වුණ ජලේටිකක් වත්්‍රැබුණ නැහැ කායිකව දුර්ුවල වෙනට පටන් ගත්තා, කායක දුරුවලවීමත් සමගම අර සමනක් බ්්‍රාක්්මණ පිරිස, අර මානසිකව ඇතිකරගත්ත ස්වභාවයන් නැතිව මනසිනුත් වැටිලා නැවත, අර පංචකාමය කෙරෙහි හිත යොදෝලා ඔන්න පංචකාමයට ගොදුරුුවෙන. පංචකාමයට නැවත එළඹනාම අර දෙවනි මුව කණ්ඩායම වැද්දාට ගොදුරුණා වගේම මේ ශ්‍රමණක් බ්‍රාක්්මණ පිරිසත් මාරයාගේ උගුලට පස්සුවෙනවා මාරයාගෙන් මිදන්නට බැරිවෙනවා. එනඟට තුන්වෙනි ශ්‍රමණක් බ්‍රාක්්මණ පිරිස කල්පනා කරනවා දැ අපි මේ මාරයක් උගුලෙන් අසුනොවී මේ පංචකාමයෙන් වෙන්වෙලා ජීවත් වෙන්න ටෝල්. එහෙමයිතල සම්පෝරයෙන්ම පංචකාමය අත්හැරලදාල වනගත වෙලා ජීවිතය පවත්වකෙන යනවා. දැම් පංචකාමය අනුභව කරන්නේ නැතිහින්ද. එහි මුලාවට පත් වෙලා නැතිහින්ද එහි දෝෂයන් දකින හින්දා මාරයාගේ ග්‍රහණයට හසුුවවෙන්නේ නෑ. මාරයාගේ ග්‍රහණයට හසු නොවුනත් හැබැයි මේ පිරිස ජීවත් වෙන්නේ කිසිම් දෘෂ්ටියයකට බැටලා තොකට මෙන්න මේ දෘෂ්ටීන්ට වැටිලා ජීවත් වනා ගට මේ ලෝකය සදාකාලිකයි එහෙම නැම් ලෝකයේ සදාකාරිික නැහැ මේ ලෝකයේ කෙලවරක් තියෙනවා ලෝකයට කෙලවරක් නැහැ. ජීවය කියල කියන්නේ, ආත්ම කියල කියන්න මේ සරීරයමයි. එහෙම නැත්තම් සරීරය කියල කියන්න වෙන දෙයක්, ආත් මේ කියල කිය කියල කියන්න වෙනම දෙයක්. මේ සත්ත්වයා මරණින්මත්ත ජීවත් වෙනවා. මරණින් පත්ති ජීවත්වෙන්නේ නැහැ. දොට මරණින්මත්තේ ජීවත්වීම හෝ ජීවත් නොවීමක් නැහැ. එවගේම, ත්වය මරණින් පද වන්නේද නොුවන්නේද නැහැ. මෙන්න මේ විදියට එදා අ බුදුපාණන් වහන්සේගේ දවස විවිධ ශ්‍රමණක් බ්‍රාක්්මණයන් වැටිල හිටපු මේ දෘෂ්ටීන්ට වැටුණත්. එතනිදි මොකද වනේ අර පංචකාමය ගුණයට හසු නොවනත්. අ දෘස්තීන්ට හසු වෙලා හිටපු නිසා මාරයාගේ ගුලට හසුව වෙනවා මොකද ඒ දෘෂ්ටීන් නි නැවත සස්සරට එකතු වෙනවා. තොට මේ සසර කියල කියන්නේම මාරයාග තැන තොට නැවත නැවත සසරට එකතු වෙනවා මේ දෘස්තින් නිසා. එතකොට අර මුවරංචුව වැද්දාගේ උගුලට හසුනා වගේ වැද්ද දැලක් එලුවෝ වගේ අන්නේ දැලවගේ තමයි මේ දෘස්ති ජාලය ඒ දෘස්්තිි ජාලයට හසු වෙලා මේ ශ්‍රමණක් බ්‍රාක්්මණ පිරිිසත් මාරයාගේ අනසකට යටත් වෙනවා. ඉතින් මේ ඊට පස්සෙ මේ හතරවෙනි පිරිස සමනක් බ්‍රාක්්මණ පිස කල්පනා කරනවා දැන් අපි මේකෙන් ඉවත් වෙන්නට ඕන මේ මාරයගේ ඔගුලෙන් ගැලවෙන්නට ඕන කියලා මාරයායට හසු නොවන තැනක ඉඳගෙන අර පංචකාම ගුණයට හසුවෙන්නේ නැතුව තමන්ගේ ජීවිතය පවත්වගෙන යනවා අර හතරවෙනි මුව කණ්ඩායම් වගේම එතකොට මාරය මොනතරම් උගු ලැටෙව්ුවත් සොයාබැලුවත් මේ පිරිස හසනේ නෑ. එති අන්න ඒ විදියට මේ මාරයට හසු නොවන තැන. එකඇන්න මාරයට හසු නොවන්නේ කුමන තැනක් ද අන්න ඒ තැනකුමක්ද කියල බුදුපාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒ තමයි විවිච්චේව කාමෙහි, විවිච්ච අකුසලේහි දම්මෙහි සවිතක්කං, සවිචාරං, වේකජම් පීති සොකං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති. අයංඋච්චති බික්කවේ බික්කූ අන්දමකාසිමාරං අපදං වදිත්වා මාරචක්කුං අදස්සනංගතෝ පාපිමතු. නොකට කිසියම් නිික්‍ෂුවක් මෙ කාමයිෙන් වෙන්වෙලා අකුෂලයෙන්, වෙන්වෙලා එතකොට විතක්ක විචාර සහිත විවේකයෙන් හටගත්ත ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණිලා වාසය කරනවා. අන්නේ ප්‍රථමධ්‍යානයට පැමිලා වාසේ කරා මොකද වෙන්නේ මාරයා අන්ද කලා වෙනවා. මාරයාගේ ග්‍රහණයට අසු නොවෙනවා. ඒවගේම මාරඇස, පිහිට නැතිසේ එකැ රයා මාරයගේ ඇස් දෙකෙන් පිහිටක් නැති කරලා. මාරයාගේ නොදැක්මට පත්වෙනවා කියලා දේශනා කර නො එතකොට මාරයට හසු නොවන තැන්. ඒවගේම දුෘතිී අද්‍යානය තෘතිී අද්‍යානය චතුත් අධ්‍යානය කියන මේ විදියට මේ දිහාන තත්වයන්ට පත්වීම තුළ මාරයාට හසු වෙන්නේ නෑ. ඒළඟට පෙන්වත්න මේ රූප ස්ඥාවන් ඉක්මවාගෙන ගිහිල්ලා රූප සญඥානං සමතික්ක මේ රූප සඥාවන් ඉක්මවාගෙන ගිහිෙල්ලා අරූප ස්ඥා තත්වයන්ට පත්වෙනවා ආකාසානංචායතන විඤ්ඥාණංචායතන ආකිංචඥායතන නේව සඥා නා සඥායතන කියන මේ අරූප සං්ඥාතත්ත්වයට පත්වනත් එත නැදිත් මේ මාරයට හසුවෙන්නේ නෑ. එතකොට මේස් අරූප සං්ඥාවන් ඉක්මවාගෙන ගිය පුතැන සං්ඥාවේදයිත නිරෝධ සමාපත්තියට පැමිණිවා. තො සඥාදයිත නිරෝධ සමාපත්තියට පැමිණිලා වාසය කරනවා. තොට ඒ නිරෝධ සමාපත්තියට පැමිල්ලා වාසය කරාම තින්නෝ ලෝකයේ විස්සන්තිකන්ති ඒකයන්නේ මෙ සම්පූර්ණයෙන්ම. මේ ලෝකයට තියෙන ඇල්ම ඇලීම බැඳීම නැති කරගන්නවා. ඒකයන්නේ නිර්වාණ අවබහෝදය ඇති කරගන්නවා. මෙ නිර්වාණ අවබහෝධය ඇතිකරගත්තාම මේ මාරයාගේ දර්ශනයට ලක්වෙන්නේ නෑ. ොට මෙන්න මේ විදියට, මාරයාට පැමිණෙන්නට බැරි ස්ථානය නිවන කියන බව බුදුපියාණන් වහන්සේ පැහැදිලි කල්ල දෙනවා. ො මේ සූත්‍රයේදී අර වැද්දාට ගොදුරු වුණ මුවන් එහෙමත් නැත්තම් වැද්දාගේ උපක්‍රමයට උපක්‍රමය විෂයෙහි කටයුතු කරපු මුව සමූහ කණ්ඩායම් හතර උපමාවට අරගෙන ත්‍රමණක් බ්‍රාක්්මණ කණ්ඩායම්න හතර ඒ මාරවිෂයිහි කටයුතු කරනාකාරය පිළිබඳව බුදුපියාණන් වහන්සේ මේ සූත්‍රේදි පැහැදිලි කල්ල දෙනවා. තොට ඒ විදියට මේ සංඥාවේදීත නිරෝධ සමාපත්තියට පැමිණිල මාරයාගේ දර්ශනයෙන් ඇත් වෙලා විමුක්තිය උදාකරගන්නට ඔබ හැම දෙනාටම ප්‍රඥාව පහළ වේවා ධර්මාවබෝධය ඇතිවේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අවසරයි ස්වාමීන් වහන්ස මෙම ධර්මානු ශාසනාවේ දායිකත්තය දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් රාජාංගනය අංගමුව පදිංචි නියවටන් අමරසේ කර මහතා ඇතුළු, පවලේ සැමට දුකක් නිරෝගී සුව දීර්ඝයුෂය තුළරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම සඳහත් පරලෝසෙපත් දෙමවපියන් සහ අෙකුත් සියරු ඥාති මිත්‍රාදීන්ට පින් අනෝදැන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත් දායකත්වය දරනවා රාජාංගනය අංගමුව තුමුල්ලේකම පදිංචි එ අමර්සේකර මහත්මිය. වසර හත්තකට පෙර පරලෝ සැපත් ආදරණිය මෑණියන්ට වසර තිස්පහකට පෙර පරලෝ සැපත් ආදරණීය පියාණන්ට, වසර දාසේක පෙර පරලෝ සැපත් විශ්‍රාමික පාඩ සසාලා චාර්ය, A.G. වීර වර්ධනස්වාම පුරෂයා ඇතුළ දෙපාර්ශවේම පරලෝ සැපත් පින් බලාපොත්තුවන සියලු ඥාතිමිත්‍රාදීන්ට පින් අනමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත්, සුජීවත්වෝ සිටින දරමුණ පුරන් සහතර සහෝදරියන් ඇතුළු පෞුලේසිියලු දෙනාටමත් ගෞරෝණීය ධර්මදේශකයන් වහන්සේටත් නිදුකක් නිරෝගී චිරජීවනේ පාර්ථනා කිරීම සඳහත්. ධර්මස්ත්‍රවනය කළ තමන්නඇතුළු සෙමදිනාටම ධර්මවබෝධය ලැබ සසරදුකින් මිදීමට මෙම puං්්‍යකර්මය හේතුවේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් දායකත්තය දරනවා කුරුණෑගල හිඳගොල්ල. පහමුණේ මඩවලවත්ත පදිංචි? විශ්්‍රාමික පාඩසාාලා චාර්ණි සීලවති වීරවර්ධනමහත්මිය ඇතුළූ පවුලේ සියලු දෙනා. ධර්ම දානයට දායයිකත්වේ දරන සීලවතී පිළ පිටිය මහත්මියගේ පරලෝ සපත්ස්වාම පුෘර්ෂය ඇතුළු, දෙපාර්ශවේ පරලෝ සපත් සීරමඥාත මිත්‍රාදීන්ට පින් අනමෝදැන් කර නිවස්ව ප්‍රාර්ථනා කිරීම සඳහත්. දෙපාර්ශවේ සුජීවත්ව සිටින සිර්ුම ඥාතීන්ටහා සුජාතා ගලි දනවති, ඉන්ද්‍රානිි, තේජා, කල්යානි රානිි, ස්වර්ණ, අනෝම, ජයන්ති, කමැනි, බද්‍රාශයාම ඉන්ද්‍රායාන හිතවතුන්ට හා. ාතමිත්‍රාදීන්ට දූ දරුවන්ට මුණුමුරමිනි විරියන්ට නිදුක් නිරෝගීසුව දිර්ඝශ පාර්ථනා කිරීම සඳහත්, සියලු දෙනාටම ධර්ම අවබෝධය පිනිිසත් දායකත්තේ දරනවා, පාන දුර වෑකඩ පලවන පටුමඟ, කවිරාජමාවත්ත පදිංචි සීලවතී පිළපිටියම හත්මිය. සෝමලතා සෙනරත් ම හත්මියගේ අනුවන ජන්මදිනයටට සුභාශීංෂණය කිරීමත්, නිදුක් නිරෝගී සේ ප්‍රාර්ථනා කිරීමත් සෙනරත් මහත්මියගේ පරලෝ සැපත්ස්වාමි පුරෘෂයා වන පියසේන සමරකෝන් මහතාටත් දෙපර්ශවම පරලෝ සැපත් දෙම උපියන්ටත් පින් අනමෝදන් කර නිවසුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සජීවත් ව සිටින සොහුරන් දෙපලට සහ සොහයුරයට නිරෝගීසුව පැතිීමත් ද දරු මොුණුපුර්මිණ ිරියන්ට ත්‍රිවිදරත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම සඳහාත් කොරෝණ වසංගතයෙන් මිය ගිය සැමට පින් අනමෝදන් කිරීම සඳහාත් දායකත්වය දරනවා නව තල්වත්ත බො ගහවත්ත පදිංචි සෝමලතා සිනරත්ම හත්මිය. වසර අටකට පෙර හේටිරිප්පුව ලිහිරයාාගම ග්‍රමයේ පදිංචිව සිට පරලෝ සැපත්ගේේපී පේද්‍රික් අප්පු හාමී පියානන්ටත් පරලෝ සැපත් ියලු ඥාත මිත්‍රාදීන්ටත් පින් අනමෝදන් කර නිවන්සව ප්‍රාර්ථනා කිරීම සඳහත් සුජීවත්ව සිටින ජඒ සුමනවති මෑනණියන්ට නිදුකු නිරෝගී සුව දීර්ඝාවිශ්‍ය තුනරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රර්ථනා කිරීම සඳහත්, දායිකත්වය දරනවා හෙට්ටරිප්පුුව ලීරයා ගම පදිංචි කේපී තුශාරණන්ද කුමාර පුතනුවන්. සර්ෝධය ජාතික සංගසම්මේලනේ හිටපු ගරු සබහපති, ගාලු දිසාවේ හිටපු උප්‍රධාන සංගනායක ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්ජ. පොරව ගම සෝමාලංකාරනායක හිමිපාණන් වහන්සේ අපවත්තිී වස්ර පහක් සප්‍රීම නිමිති කරගෙන උන්වහන්සේට නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත්, කාරීවසම් ලොකුගමගේ අප්පු සිං්ියෝ ආදරනීය පියාණන්ටත්. සිලින් ගොන්ද ආදරනිය මෑනියන්ටත්, රෝවිනා ජයවීර නැන්දනියටත් ලරිස් ගුරු සිංහ මාවන්ඩියටත් පරලෝ සැත් සියරුම ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහා. අසූ විය සපිරූ ආදරණය ස්වාමි පුරෂයාවන විශ්‍රාමලත් පරිපාලන නිලධාරිී සාම විනිසුරු කරුණදාදස ගුරු ංහ මහතාට දීර් ගශ හා නිරගී සැප්‍රාර්ථනා කිරීම සඳහා. දර්ශිකා සහ ඉනෝකායන දියනියන්ටත් ප්‍රියලාල් සහ ශුරේෂයන බෑනවරුන්ටත්, කසුන් චතුර තරදු. සුභාග්‍යා චනිර යනමුළපුර මිනිිියන්ටත් රැකි රක්ෂකටයුතු සහ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙනයාම සඳහා සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහාත්. සියර්ම ඥාතීන්ට නිදුක් මිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම අරමුණින් යුතුවත්. දැනට අසනීප තත්වයෙන් පසුුවෙන කළුතර පෞරාණික දීපාරාම දූුවේ විහාරාධිපති, ශාස්ත්‍රපති, කළුතර. ැරි ලොකහමුදුවන් වහන්සේට රෝගී සවය පපාර්ථනා කිරීම සඳහාත් දායකත්වය දරනවා, කළුතර දකුණ දුව පන්සලපාර ගැමුළුමාවත ශ්‍රියාවාස පදිංචි, ශ්‍රයාාකාරය වසම් ගුරු සිංහම හත්මියය. දර්ශනී වනසිංහ මහත්මිය සහ W් රෝහණ මහතා විවාහ වී අදට වසර විස්සක් සපරියීම ඩිමිත්තයෙන් ඔවුන්ට ත්‍රිවිධරත්නය ආශිරවාදය ප්‍රාර්ථනා කිරීම සඳහාත් W බිනාලි රෝෂණී දියනියට මෙවර උසස් පැළ විභාගගේ සාර්ථක වීමට සෙත්පැතිීම සඳහත්. දර්ශනී වනසිංහ මහත්මියගේ සහ රෝහණ මහතාගේ. පල්ලෝසෙපත් දෙම උපියන්ට සහ පණ්ඩුක වනසිංහ සහෝදරයාට තිලක් අමරසිංහ සහෝදරයාට ප්‍රසන්න උදේ කුමාර පුතනුවන්ට පින් අනමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත්. සුජීවත්තු සිටින සියලම ඥාතිමිත්‍රාදීන්ට හා ධර්මදේශකෑණන් වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වේ දරනවා කෝට්ටේ පිට කෝට්ටේ තලවතු ගොඩ පාර පරිංචි දර්ශනී වනසිංහම හත්මිය. ැන් පුංාමෝදනා කිරීම සඳහා ගෞරෝණිය දේශකයණන් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. අදදවසේ මෙම ධර්මදේශනාවේ දායකත්වය දරමින් ලංකාවාසී ලෝකවාසී බොහෝ දෙනකුට ධර්මයශ්‍රවනය කරන්නට අවස්ථාව සලසා දෙමින් ධර්මදාන මේ පින්කම සම්පූර්ණ කරගනු ලැබවා. එසේ උපදවාගත්තාවූ පුුණ ශක්තිය දායකත්වය දැරූ ඔබ හැම දෙනාම නමින් මිය පරලෝගිය නම් සඳහන් කළ නොකළ භර්ග පරම්පරාගත සිරුඥාතිමිත්‍රාදීන්ට නිවන්සුව පිණිස හේතුවාසනාවේවා පාරමිතාවක් නොවේවා කියලා සාදු කියල ප්‍රාර්ථනා කරමු ඒවගේම දායකත්වයඇදැරූ ඔබ හැම දෙනාටම ඔබේ පවුල්ලොල සිහි කටයුතු හැම දෙනාටම එසේම ධර්මශ්‍රවනය කළ ඔබ හැම දෙනාටම පදවා ගත්තා ඔසියලු පුන්න ශක්තියක්ම මෙලොව පරලොව ඔබේ සුබසිද්ධිය සඳහා හේතුවාසනාවේවා එසේම සසර දුකින් මිදී උතුම් මූනිවනින් සැනසීම පිණිස මේ කුශල ශක්තිය හේතුවේවා වාසනාවේවා පාරමිතාවක්ම වේවා කියල සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා චබුම්මට්හාා දේවානාගා මහිද්දිිකා පඤ්ඥන්තං අනුමෝදිත්වා චරං රක්කන්තු සාසනං ආකා සට්ඨාචබුම්මට්ඨා දෙහිවානාග මහිද්දිකා පුං්ජන්තංගනු මෝදිත්වා චරංරක්කන්තු දේශනං ආකාසට්ඨාචබුම්මට්ඨා දේවානාග මහිද්දිිකා පුං්ජන්තංගනු මෝදිත්වා චරංරක්කන්තු මම් පරංතිී සාධූසාධූසාදුු දව ුණනි බවඳන් එම ධර්මාමනු ශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ මාතර රාහුළ පාර ශ්‍රී විජ්‍යයාරාමාධිපති කොළම ජේතවනාරාම මහාවිහාරාධිකාරි පූජ්‍ය පාද මඩවල දම්ික ජිනවන්ස ස්වාමීන්ත්‍රයණන් වහන්සේ. දේශඛෑනත් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝාශ පාර්ථනා කමින් සාධකාරයක් පවත්වමු. සාධූ සාධූ සාදු. සැදැවතුනි ඔබටත් පුළුවන් සොදශය සේවේ ධර්මදේශනාවන් සඳහා දායකත්ව ලබාගන්න කතා කරන්න ආගමිකාංශයට අපගේ දුරකතන අංකය බින්ंदुුවයි එකයි එකයි देखයි හයිසියානු හතායි එකසියහතලි है බिंदुුවයි එකයි එකයි देखයි හයිසියානු හතයි එක සයහතලහ මෙම ධර්මදේශනාව සංयुक्त තැකයක්කෝ කैසට පටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකථනාකෙන් විමසන්න බින්දුुුවයි එකයි එකයි තු සිය හතයි දහयाයි අසූ දෙ බिंदुුවයි එකයි එක යි තු සියය හතයි දහයයි අසූ දෙක ඔබට තෙරුවන් සරණයි.